කතානායකතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අයවැය විවාදයේ කාරක සභා අවස්ථාවේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය එවැගේම ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සුවදේශ කටයුතු අමාත්‍යාංශය මහජන ආරක්ෂා අමාත්‍යාංශය සම්බන්ධයෙන් ඔබතුමාගේ ඔබතුමා මූලාසනයේ ඉන්න වෙලාවේ කතා කරන්න ලබා දීම ගැන එවැගේම මේ විවාදය ආරම්භ කරමින් හිටපු යුද හමුදාපතිතුමා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් පොන්සේක මැතිතුමාගේ කතාවට බොහොම නිහතමානීව නිහඬව අපි අහුන්කම් දුන්නා. ඒ අහුන්කම් දීමත් එක්කම ගරු කතානායකතුමනි අතන කතාව නවත්තලා දෙනවා නම් පොඩි උදව්වක් ඉල්ලනවා. මේ හර්ෂ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ වැදගත් විදියට වාඩි ගන්නවා. වැදගත් විදියට මම වැදගත් කමඩ ඉල්ලන. වැදගත් මන්ත්‍රීවරයෙන්නේ අන්නේම බොහොම හොඳයි. විපක්ෂය කතා කරාම ආණ්ඩු පක්ෂය අහන් ඉන්නවා. ආණ්ඩු පක්ෂය කතා කරන විපක්ෂය අහන් ඉන්නවා. බොහොම හොඳයි. හොඳ පොඩි දරුවා. දැන් ගරු කතානායකතුමනි මෙතන කතාවේදී අපිට ඇහුණා අපේ සරත් පොන්සේක මන්ත්‍රීතුමාගේ සඳහිරු සෑය සම්බන්ධයෙන් කතා කරනවා. මම මේ රටේ පුරවැසියෙක් හැටියට මේ රටේ මන්ත්‍රීවරයෙක් අමතිවරයෙක් දේශපාලන පක්ෂයක සමාජිකනේ පුරවැසියෙක් හැටියට මම ස්තුතිවන්ත වෙනවා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා එවැගේම ප්‍රේමදාස ජනාධිපතිවරයා චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති වරිය ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමා කියන ජනාධිපතිවරු හතර දෙනෙකුට අවසන් කරන්න බැරි වෙච්ච එවැගේම ජාත්‍යන්තරයේ කවදාකවත් යුදමය වශයෙන් එල්.ටී.ටී. ත්‍රස්තවාදයට විසඳුමක් දෙන්න බෑ කියලා කියද්දි ලෝකේ බලවත් රටවල් බලපෑම් කරද්දී පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ලේකම්තුමා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු තුන්දෙනා එබල හිටපු හමුදාපතිවරයා සරත් පොන්සේක මැතිතුමා අන්නේ සියලු දෙනා රණවිරුවන් විසින් මේ රටේ යුද්ධය අවසන් කරපු එකේ ඒ ගෞරවය අදත් අපි බොහොම ගෞරවයෙන් ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු හැම දෙනාටම බොහොම ගෞරවයෙන් අපි අද සිහිපත් කරනවා. ඒ වගේම අර මේ පාර්ලිමේන්තුවේ නිලධාරින්ගේ කාමරයට ඇවිල්ලා ඉන්න ආරක්ෂක ලේකම්තුමා, යුද හමුදාපතිතුමා, ගුවන් හමුදාපතිතුමා, නාවික හමුදාපතිතුමා, පොලිස්පතිතුමා ඇතුළු ඒ සමස්ත ඔබ සියලු දෙනාට මේ පාර්ලිමේන්තුවේ උත්තමාචාරය අපි පුද කරනවා ඒ ඔබ කරන හැම ගෞරවයක් වෙනුවෙන්ම සඳහිරු සෑය සම්බන්ධයෙන් අපි ඔබට ඒ ගෞරවය මේ වෙලාවේ පුද කරනවා සඳහිරු සෑය සම්බන්ධයෙන් එදා 2010 නොවැම්බර් මාසේ 22 වෙනිදා තමයි සඳහිරු සෑයට මුල් ගලක් තබන්නේ ගඩොලක් එකතු කරන්නේ එදා ඒ ගඩොල තියෙනකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ලේකම්තුමාගේ ඒ නායකත්වයේ ඇතුව එදා ඒ සඳහිරු සෑය ආරම්භ කරනවා ඔබතුමා දන්නවා ඒ ආරම්භ කරපු එක 2015 යහපාලන ආණ්ඩුවෙන් පස්සේ මේක කිසි දවසක මේ සඳහිරු සෑය සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නෙ නැහැ ඔබතුමත් සාක්ෂි දරනවා නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරයා හැටියට තීන්දුවක් ගන්නවා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා හැටියට ඒ වගේම ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ඒ වගේම යුද හමුදාපතිතුමා ශවේන්ද්‍ර සිරිල ඇතුළු හමුදාපතිවරුන්ගේ පොලිස්පතිවරයාගේ ඒ සියලු රණවිරුවන්ගේ දහඩිය මාංශයෙන් ඒ ගොඩනැගෙන සඳහිරු සෑය සම්බන්ධයෙන් අද අභිමාණයෙන් මම කතා කරන පුරවැසියෙක් හැටියට අභිමාණයෙන් කතා කරනවා එදා දුටුගමුණු රජතුමා ඇතුළු මේ රටේ රජවරු අපි යනකොට අනුරාධපුරයට පොළොන්නරුවට අපි යනකොට අටමස්ථානයේ වඳිනකොට ඔවුන්ට දෙන ගෞරවයම අපි ඔබටත් පුද කරනවයි කියන එක බොහොම ගෞරවයෙන් ගරු කතානායකතුමනි මේ අවස්ථාවේ පුද කරනවා ඒකේ ගෞරවය ඔබතුමාටත් වෙනවා මට අද සරත් පොන්සේකා මැතිතුමාගේ කතාව අහගෙන ඉන්නකොට මට දේශපාලන හොඳයි ගරු එමැතිතුමා මේ සඳීරු සෑයට පළවෙනි උදළු පාර ගහපු පේලියට හිටගත්ත එක්කෙනෙක් අයගෙන් එක්කෙනෙක් මමත් වමහයකට විරුද්ධ නැහැ
ඒක හදපු එක මම කිව්වා ඒකේ තේමාව එතකොට ඒක අර ජාතික සංහිඳියාව සාමයේ පැත්තට තේමාව තිබ්බනම් ඒක අනිවාර්ය ඔබතුමා කියපු විදිහට ඒ කරපු වැඩ ගෞරවය ගැන අපිට ප්‍රශ්නයක් නැහැ ගරු කතානායකතුමනි තුමාගේ කතාවේ මම අහගෙන හිටියා තුමා කිව්වා මම නායකතුමත් එක්ක කතා කරලත් ආවේ කවුද නායකතුමා අර කතානායකතුමනි නායකතුමා මෙතන නොහිටියත් අමුණාසරගේ පක්ෂේ නායකතුමා සජිත් ප්‍රේමදාස මහත් එතුමා කිව්වා මම ආරක්ෂක අමතිවරයා කියලා අනිවාර්යෙන් සමගි ජන බලවේගයේ රජයක් එනවා ඒක නවත්තන්න බෑ එතුමා කිව්වා මම අනිවාර්යෙන්ම ආරක්ෂක අමති කියලා ඒක අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරනවා කියලා කිව්වා කරු කතානායකතුමනි ඕවර් 50ක මැච් එකක් ගහන්න ගත්තම ඕවර් 20ක් විතර ගහනකොට විකට් එකක් දෙකක් ගියාම එහා පැත්තේ යාට මෝඩ චූන් යනවනේ එක විකට් එකක් දෙකක් ගියාම වැඩේ හරි දැන් මැච් එක දිනලා දැන් ගහනවා අපි මේක දැන් අපි මේ තව එක්කෙනෙ මෝඩ චූන්යක් ගන්නවා මේ ටිකිරි මාරි මේගොල්ලෝ මොන මේ බලන්නකෝ ඉතින් අර දැන් ගහලා දැන් ගත්ත මෝඩ චූන් එකක් මේ දැන් හරි මෝඩ චූන් එකේ ඉන්නේ රජයක් එනවා කියලා කරු කතානායකතුමනි වගකීමකින් කියනවා ඡන්දේ කරලාට ඡන්දේ කරමු තමුන්නාසලා වගේ තමුන්නාසලගේ දේශපාලනේ බංගකොලොත්භාවය තියාගෙන මැතිවරණ හංගන දේශපාලන න්‍යාය පත්‍රයක් අපි ළඟ නැහැ ලැජ්ජ වෙන්න එපා තමුන්නාසේ තමුන්නාසගේ තමුන්නාසේ ලැජ්ජ වෙන්න එපා පළාත් සභා මැතිවරණය අද වෙනතුරු නේ පළාත් සභා මැතිවරණය අද වෙනතුරු තියන්නේ නැතුව ලැජ්ජ නැතුව සරමානන්ද කතා කරන්නේ තමුන්නාසේ තමුන්නාසලා ගෙනාව නායකයෝ දෙන්නෙක්ව එක නායකයෙක් අපේ පැත්ත යන වාඩි කරගෙන ඉන්නවා මෛත්‍රීපාල සිරිසේන අනිත් පැත්තෙන් වාඩියන් ඉන්න රනිල් වික්‍රමසිංහ දෙන්නම දැන් මොකෝ දැන් දෙන්නගේ රෙදි ගලවනව නේද හොඳට දෙන්නගේ අවුලක් නැතුව රෙදි ගලවනවනේ රෙදි ගලවලා ගලවන්න දෙයක් නැතුව තමුන්නාසල පැහැදිලිව කියන්නම් ඊළඟට එන පළාත් පාලන මැතිවරණයට අපි බය නැහැ අපි තියනවා තියනවා විතරක් නෙවෙයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට ඓතිහාසික ජයග්‍රහණයක් අපි වාර්තා කරනවා තමුන්නාසල බොහොම මතක තියාගන්න තමුන්නාසේ හිතුවද මේ අපි ආණ්ඩුවෙත් ඉඳලා තියෙනවා විපක්ෂෙත් ඉඳලා දෙකම හුරුයි හැබැයි මට ප්‍රශ්නේ තියෙන්නේ මගේ මිත්‍ර සරත් පොන්සේක මැතිතුමා ගැන මොකද්ද ප්‍රශ්නේ දැන් නායකතුමා කිව්වේ ඔබතුමාට ආරක්ෂක අමතිකම දෙනවා ඔබතුමා ආරක්ෂක අමතිකම දෙන්න ඉස්සෙල්ලා මේ රටේ දේශපාලන ඉතිහාසයට පොඩ්ඩක් යන්න ජේ.ආර්. ජයවර්ධන විධායක පළවෙනි ජනාධිපති ආරක්ෂක අමති ඊළඟට ප්‍රේමදාස පුතානෝගේ පියාණෝ ආරක්ෂක අමති ඔබතුමා කියපු එකක් මම ඔබතුමාගේ හඬින්ම මම මතක් කරනවා එදා ඔබතුමා හමුදාපතිවරයා නෙවෙයි ඔබතුමා ගියා ජනාධිපති සහ ආරක්ෂක ලේකම්වරුන්ගේ රැස්වීමකට ඔබතුමා දැන් කිව්වේ ඔබතුමා ඉල්ලුවා T56 වලට උණ්ඩ ඉල්ලුවා මිලියන 14ක් හරි නේද මිලියන 14ක් ඉල්ලුවම කිව්වා LTTI මිලියන 14ක් ඉන්නවද මරා දහන්න කියලා කාගේ කාලේද පියානෝගේ කාලේ නේද හරි නේද තොප්පිය හරි නේ මේ පියානෝගේ කාලේ අද පුතානෝ කියන ඔබතුමාට ආරක්ෂක අමතිකම දෙනවලු ඔබතුමා අහන්න තිබුණේ සම්බන්ධ වෙලා පුතානෝගෙන් එහෙම කොහොමද දෙන්නේ ව්‍යවස්ථාවේ ආරක්ෂක අමතිකම හම්බ වෙන්නේ ජන මම ඩිස්ටර්බ් කරේ නෑ ඔබතුමාට මම බොහොම ඔබතුමා මට ඉක්මනට වෙලාව දෙන්නවා මම මේ ඔබතුමා පැත්තෙන් කතා කරන්නේ මේ සරත් පොන්සේක මැතිතුමා කියන්න ඉක්මනට මම එතෙන්දී පෙන්න්නේ මේ ගරු ඇමතුමා ඒ හිටපු ආරක්ෂක ලේකම් තරුවතරේ ජෙනරල් එයා දුන්න වැරදි මේවක් ගැන මම කිව්වේ එතන හිටපු දේශපාලන අච්චුන් මම විවේචනය කරේ නැහැ ඒ ජනාධිපති විවේචනය කරේත් නැහැ ඒ තරුවතරේ ජෙනරල් ආරක්ෂක ලේකම් දුන්න වැරදි අවවාදයයි මම පෙන්නලා දුන්නා බොහොම ස්තුතියි ආරක්ෂක ලේකම් වැරදි වෙන්න පුළුවන් ආරක්ෂක ලේකම්වරයා නෙවෙයි තීන්දු తీරන ගන්නෙ ආරක්ෂක ලේකම්වරයා තමයි නිර්දේශයක් දෙන ලේකම්වරයා සේනාධි නායකයා කවුද සේනාධි නායකයා කියන්නේ මේ රටේ ජනාධිපති මහින්ද රාජපක්ෂේ කොන්ද බල නැති වුණා නම් එදා මම කරන්නේ නැහැ යුද්ධය මම ආරක්ෂක ලේකම්වරි කවුරු කියන මම අකුල ගන්නවා කියලා එහෙනම් අදත් අපි මොකද්ද වෙන්නේ අෆ්ගනිස්තානයේ ඒ තත්ත්වෙටපත් වෙන්නේ නැහැ ඒ නිසා එදා හිටපු මම කතා කරන්න යන්නේ නැහැ ඒ ජනාධිපති ගැන ඔබතුමාගේ හෘද සාක්ෂිය පපුවට තට්ටු කරලා බලන්න පපුවට තට්ටු කරලා බලන්න ඒ නිසා මම තමුන්නාසෙර කියන්නේ තමුන්නාසෙ මොකටද මේ එක එක්කෙනාගෙන් ආරක්ෂක ඇමතිකම් ඉල්ලන්නේ තමුන්නාසෙ ඉල්ලන්න යන්න එපා ලැජ්ජ වෙන්න එපා
මේක හිටපු අමුදාපතිවරයෙක් කියන්න මේ ඉන්න අරන් ලැජ්ජ වෙනවා. තමුන්නාංශේ ඉල්ලන්නේපා තමුන්නාංශේ ඉල්ලන්න. බලන්න ගණන් හදලා බලන්න රජිත් ප්‍රේමදාස ගත්තු ජන්ද සංඛ්‍යාවයි තමුන්නාංශේ ගත්තු ජන්ද සංඛ්‍යාවයි. 2010 තමුන්නාංශේ ඉල්ලන්න. මේ මොකටද එකේ කඩ කඩ යන්නේ? මොන බම්බුවටද? කඩ යනවා කඩ යන්න හරි පිළියෙකුට. පිරිමියෙකුට කඩ යන්න. නිකම් මේ ගෑනු කඩවල දින උඩ කඩ යන්න එපා. මේ අපි වගේ මම කියන්නේ තමුන්නාංශ ගැන හිතලා මම මේ කියන්නේ. මොකද හේතුව ඔය කියන උන්නහට තිබුණනේ තමුන්නාංශ රොච්චර ආදරේ නම් ගිය ආණ්ඩුවේ වනජීවි දුන්නේ. අයියෝ මම මේ ඔබතුමාන් නෑ පාස කරන්නේ. වනජීවි සත්තු බලා ගන්න දුන්නා. යුද්ධ කරපු මිනිහට. හරි. හරි මේ මෙහෙමයි වෙන්නේ. දැන් මේ වලන්න. මේ දාන අමාරුව. මෙහෙමයි දාන්නේ අමාරුව. මේ විදිහට අමාරුව දානවා මේ මිනිස්සුන්. ඉතින් ඒ නිසා ඔබතුමා ආයකට වැඩන්න බා. ඔබතුමා බය නැතුව ඔබතුමාට මිනිස්සු ඉන්නෝ. දැන්ටත් මන් දන්නවා ඔබතුමා වෙනම කණ්ඩායමක් හදලා තියෙන්නේ. අපි ඒක දන්නවා. තමුන්නාංශේ මේ වැඩේ ගෙනියන්න ඒකට අවශ්‍ය කරන එහෙම තමයි. ජය පරාජය දෙපත්තක දිනන. ජය පරාජය හැමදාම දිනන්නත් බෑ හැමදාම පරදින්නත් බෑ. අපි මේ හැමදාම අපි දිනනවායි කියන මානසිකත්වයේ නෙවෙයි ඉන්නේ. ජනතාව අපි අපේපයි කියන ප්‍රතික්ෂේප කරයි. යුද්ධ දිනපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවත් පරද්දපු රට. එහෙම මිනිස්සු ඉන්න රටක්. ඒ නිසා මම ඔබතුමාට කියන්නේ ඔබතුමා බය නැතුව අර තොත්තු දීලා කියනවා අහන්න එපා. ඔබතුමාට ගෝල් පේස් එකේදී මන් දැක්ක තොත්තු දෙකක් දුන්නා. එදා ජනාධිපතිවරණේ ජනාධිපතිවරණෙත් කිව්වා නේද උදේ ගම්මන් පිළමතුමනි අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස ඔබතුමාව ගෝල් පේස් එකේදී ආරක්ෂක අමතිකම දෙනවා කියලා බදාගෙන තොත්තු දෙකක් දුන්නා දෙපැත්තට දීලා ඉවරලා මොකක්ද කරේ ඉතින් මේ නිසා තමුන්නාසේ වට අහුවෙන්නේ නැතුව තමුන්නාසේගේ ඒ ගමන දේශපාලන වශයෙන් යන්න කියලා මම තමුන්නාසේට මේ වෙලාවේදී බොහොම ගෞරවයෙන් හිටපු රණවීරයෙක් හැටියට මම මේක මේ වෙලාවේ ඔබතුමාට පැහැදිලිව මතක් කරනවා. ඒ වගේම ගරු විනාඩි. සබ්දාන. කරු තාතුනේ ඊළඟට මේ අද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්. දැන් ඔබතුමා කිව්වා පාස්කු ප්‍රහාරයේ ඔබතුමාලගේ ආණ්ඩුවක් ආපු ගමන් පාස්කු ප්‍රහාරයේ අයට අනිවාර්යයෙන්ම දඬුවම් ලබා දෙනවා කියලා. කරු කතානායකතුමනි. කරු කතානායකතුමනි අපි බලමු මේ පාස්කු ප්‍රහාරය කොහොමද සිද්ධ වෙන්නේ කියන එක ගරු කතානායකතුමනි. දැන් 2017 තුන්වැනි මාසේ 2017 තුන්වැනි මාසේ 10 වෙනිදා තමයි කාත්තාංකුඩියේ අල්ලියාර් හන්දියේදී ඉස්තියාද් අබ්දුල් සුන්නකුල් වල් ජමාත් පාර්ශවයත් අතර ගැටුමක් ඇති වෙනවා සාරා නෂීම්. ඇති වෙලා සාරා නෂීම් පැනලා යනවා ගරු කතානායකතුමනි. ඒ පළවෙනි සිද්ධිය. 18:26 නව කාතංකුඩියේ පිහිටි අබ්දුල් මජීද් බොහොම ජනායට අයත් නිවසර බෝම්බයක් ගහනවා. කරු කතානායකතුමනි සිද්ධීන් දෙකයි යහපාලන ආණ්ඩුව කාලේ. ඊළඟ 3/2018 2/12 කාතංකුඩියේ පිහිටි ජාතික පෙරමුණේ කාර්යාලේ බෝම්බයක් ගහනවා යහපාලන ආණ්ඩුවේ කාලේ. ඊට පස්සේ 2018 5/7 නුවරඑළියේ සාන්තිපුර පිහිටි නිවාඩු නිකේතනයේ පුහුණු මධ්‍යස්ථානයක් අල්ලනවා පොලිසියෙන් ගිහිල්ලා. ඒත් යහපාලන ආණ්ඩුව කාලේ ඒක හිටපු පොලිස් අමතුරු ඔක්කොම ඉන්නවා බඩු කෑලි ටික ඉන්නවා. 2018 8/26 මොහොමඩ් කාසිම් මොහොමඩ් රිල්වාන් විසින් කාත්තාංගුඩි පුපුරන දවුව අත්තදා බැලීමට උත්සාහ කරන පිපිරීමක් ඇති වෙනවා. ඒකත් යහපාලනේ. 2018 11/30 මඩකලපුවේ වන්නතිව් පොලිස් මාර්ගයේ ප්‍රාජය රැඳි පොලිස් කොත්සාබලුන් දෙදෙනුත් ඝාතනය කරලා ගිනි අවි පැහැරගෙන යනවා. ඊට පස්සේ 2018 12/25 මාවනල්ලේ බුදුපිල්මේට හානි සිද්ධ කරනවා. ගරු කතානායකතුමනි මේ ඔක්කොම වෙලා 2019 මැයි මාසයේ 21 වෙනිදා පාස්කු ප්‍රහාරය සිද්ධ වෙනවා ගරු කතානායකතුමනි. එතකොට ගරු කතානායකතුමනි මම කතානායකතුමාටත් මතක ඇති මේ කියපු සිද්ධීන් ටික සිද්ධ වෙනකොට එවකට බුද්ධ්‍යංශ රාජ්‍ය ආරක්ෂාව ආරක්ෂා පිළිබඳ අමතිවරයෙක් ලේකම්වරයෙක් සියලු ත්‍රිවිධ හමුදාව පොලිසිය සියල්ලම තියෙද්දි මේ සියලු තොරතුරු සිද්ධ වෙලා තියෙද්දි කැබිනට් මණ්ඩලයේ හිටපු කැබිනට් මණ්ඩලයේ සමාජයේ තාත්තා කියනවා පුතේ ගහනවා තාත්තා කියනවා පුතේ උඹනම් පල්ලි යන්න එපා අනිවාර්යෙන් ගහනවා උඹ ගෙදර හිටපන් කියලා තාත්තා කියන දාලා පුතා පල්ලි යන්නෙත් නැ වෙන කාටවත් කියන්නෙත් නැ මේ කියන ඔක්කොම සිද්ධ වෙලා මේ කියන කිසිම දෙයක් මේව වළක්වන්න වැඩ නොකරලා
අවසානයේදී මොකද සිද්ධ වෙන්නේ ගරු කතානායකතුමනි මේ රටේ මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් බිලි ගන්න පාස්කු ප්‍රහාරය සිද්ධ වෙනවා දැන් කතානායකතුමනි මේ ඔක්කොම වෙලා දැන් අලුත් ටේප් එකක් දාගෙන යනවා මේ පාස්කු ප්‍රහාරයේ බෝම්බ ගාලා තින්නේ අපි හා ඔව් බබා හනේ මෙන්න මෙයාට මේ මේ හිල් පොල් කට්ටෙන් නාවලා මෙයාට පොවන්න ඕන මේ කුක්කු බෝතලය බලන්න හිරිකිතර ඇතුව කියපු හැටි අම්මා පල්ලා කතානායකතුමනි මේ හිටපු පොලිස් ඇමති මෙයා මෙයා සපත්තු පොලිස් මෙයා නිකම් පොලිස් නෙවෙයි මේ ලැජ්ජ නැතුව කියනවනේ කරන්න තියන දහජරා වැඩ තුප්පයි වැඩ ඔක්කොම කළා දැන් ලැජ්ජ නැතුව කියනවා ලැජ්ජ නැතුව ආ ආ ආගේ පොඩ ඉන්නකෝ ආ හරි කා මොන මොනවා කඩලාද කාගේද කැල්ලද බැලුවද කැඩිච්චේ මේ වගේ ඉතින් මේ වගේ දොම්පෝල්ලා දියාගෙන කොහමද ඉතින් මේ මේගොල්ලෝ ඉන්නදී අර ආණ්ඩු පෙල්ලෙන්නේ නැද්ද පෙල්ලෙන්නේ නැද්ද ගරු කතානායකතුන අපේ අතින් වරදක් වුණා නම් අපි වරද්ද පිළිගන්න ඕනේ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ ඒ ආණ්ඩු ඇදිච්ච නොහැකියාව යාණ්ඩුව රාජ්‍ය ආරක්ෂා බල්ලට දැම්මා බුද්ධයන්සවල මිනිසුන් අරන් ගිහලා හිරගවල්ලට දැම්මා පොලිසිය මිනිසුන් ගැම්ම ගිහලා හිරගවල්ලට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක කවුරු හරි හිටියනම් ඔව් දක්ෂ නිලධාරියෙක් වුණත් උන්ට එළවලව ගැහුවා ඒවා වැරදි කරු කතානායකතුමනේ ඒවා ප්‍රතිඵලයක් තමයි අහිංසක ජීවිත අදත් අපට නැති වුණා විතරක් නෙවෙයි අහිංසක කතෝලික දරුපැටව තාම ඇඳන් උඩ ඉන්න ඇස් දෙක නැහැ එවැනි අහිංසක තත්ත්වයකට මතු වුණේ දැන් බලනවා ඒක පෙන්වන්න යන්න දේශපාලන විද්‍යාවක් කියලා නම් කරගන්න දැන් දැන් අර අර පුතාට තාත්තා කිව්වනේ හරින් ප්‍රනාන්දුට තාත්තා කිව්වම කියන්න දුන්නේ මුලින් කැබිනට් මණ්ඩලයට අනේ අපේ තාත්තා කියනවා බෝම්බ ගන්නවා කියලා එහෙනම් කැබිනට් මණ්ඩලය දැනුවත් වෙනවා රට දැනුවත් වෙනවා රටේ මිනිස්සු එනම් පල්ලි යන්නේ නැහැ කරු කතානායකතුමනි එහෙමයි සිද්ධ වුණේ එනිසා එච්චර වැරදි කළා දැන් ආපහු සුදුවත ඇඳගෙන කතා කරනවා වැරද්ද පිළිගන්න එපා වැරද්ද පිළි අරගෙන කතා කරන්න එපා ඉතින් මේගොල්ලෝ හරි මිනිස්සු නම් 2019 මේගොල්ලන් ඡන්දයක් තියපු ගමන් දිනන්න එපා දෙවි හාමුදුරුවනේ එහෙනම් අපි මොකට ආණ්ඩුවට ආවේ අපි ඉන්නවනේ විපක්ෂනේ මේ තරම් හොඳට වැඩ කරපු මිනිස්සු චූඩමාණික්කයක් කියලා ගෙනාවා ජනාධිපති වයි අගමැති වයි ගෙනාවා ගෙනල්ලා වේදිකාවේ 2015 ජනාධිපති හොඳයි රයිල් වික්‍රමසිංහ හොඳයි මෛත්‍රී පාලදීසේන හොඳයි කියලා කියනකොට මම නම් වේදිකාවේ කිව්වා ඔය දීක ගැලපෙන්නේ නැහැ කියලා මං කව මේ දෙන්නව කතාද බඳන්න එපා ළමයි හම්බෙන්නේ නැහැ කියලා කතාද බඳුව හම්බුණාද ළමයි එක ළමෙක් හම්බුන්නේ දැන් දික්කසාද වෙලා ඉන්නවා ළමයි අනාත වෙලා ඒ නිසා මේගොල්ලෝ ඊළඟ තෝරගැනීමත් ඔය වගේ තමයි ඒ නිසා ගරු කතානායකතුමනි අපි ස්තුතිවන්ත වෙනවා අවසාන වශයෙන් ඔබතුමාගේ මූණ දිහා බලනවා මං දන්නවා ස්තුතිවන්ත වෙනවා අපි අපේ රටේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට රාජ්‍ය ආරක්ෂාව ප්‍රථම වශයෙන් ඒ ආරක්ෂා කරමින් මේ වැඩ කටයුතු කිරීම ගැන එතුමාට අපේ ගෞරවය පුද කරනවා විරෝධා රණවිරුවනි කොවිඩ් වසංගතයේ වෙලාව කරපු කැපකිරීම වෙනුවෙන් අපේ ගෞරවය අපි හදවතින් පුද කරනවා කොවිඩ් වසංගතය අවසන් කරන්න ඒ වෙනුවෙන් ඔබේ ජීවිත පරිත්‍යාග කරා ඔබ දෙවතාවක් එකක් යුද්ධයට එකක් කොවිඩ් වලට ඔබ බය වුණේ නැහැ සමහර යුද හමුදාවේ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ට එන්න තලබා දීලා නැහැ එන්නත නැතුව වුන් ගිහිල්ලා අනිත් අයගේ එන්නත ලබා දී වැඩ කටයුතු ඔබ කරා ඒකට අපි අපේ ජාතියේ ප්‍රණාමය පුද කරනවා එනිසා කරු කතානායකතුමනි මේ රටේ ත්‍රිවිධ හමුදාවරුන් අපි දෙවිවරු වරින් වගේම රණවිරුවන් ආරක්ෂා කරන්න අපේ රජය බැඳී සිටිනවා කියනක මතක් කරමින් ඔබතුමාටත් පොලිසියටත් අපේ මේ වෙලාවේ ගෞරවයේ ස්තුතිය පුද කරනවා බොහොමත්ම ස්තුතියි